සහජීවනයේ ඇති කිරීම ඉස්ලාමීය බැතිමතුන් එතුමාට දක්වන විශේෂ ගෞරවයක් ලෙස දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මොහම්මඩ් නබිතුමාගේ ජන්මදින සුබපැතුම් පණිවුඩය නිකුත් කරමින්. නබිතුමාගේ ජීවිතාදර්ශයට ගරු කරන ශ්‍රී ලාංකික මෙන්ම ජගත් ඉස්ලාම් ජනතාවගේ ජීවිත ආලෝකවත් වී සියලු දෙනාට සෞභාග්‍ය උදා වේවා යන්න තම ප්‍රාර්ථනීය බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර නබිතුමාගේ ඉගැන්වීම් අනුව සියලු ඉස්ලාම් ජනතාවට යහපත් සමාජයක් වෙනුවෙන් සිය දායකත්වයේ උපරිමයෙන් දිය හැකි බව තම විශ්වාසයේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් ගත කරන මෙවැනි දුෂ්කර කාල වකවානුවක් ජය ගැනීමට නබිතුමාගේ ජීවිත ආදර්ශය තම ජීවිතයට සමීප කරගන්නයි ඉස්ලාම් ජනතාවට සිහිපත් කරන බවයි. මේ අතර ලොව සියලු සත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමාගේ දර්ශනය සෑම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වයේ සැපීමට හේතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මොහම්මඩ් නබිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ නබිතුමාගේ ඉගැන්වීම තුළින් සොකීය ජීවිත පැවැත්ම යහපත් කොටගෙන කටයුතු කරන සකල ඉස්ලාම් බැතිමතුන්ට සුභාශිංසන එක් කරන බවයි. මේ අතර මොහම්මඩ් නබිතුමන්ගේ ජන්මදිනය නිමිත්තෙන් පැලසිටුවීමේ වැඩසටහනක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් මර්දන ජුම්මා පල්ලියේදී සිදු කෙරුණා. එදා ඈත අතීතයේ ඉඳලාම අපේ රටේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මෙහෙම කෙනෙක්ම බොහොම සමගියෙන් එකමුතුයෙන් කටයුතු කරා. නබිතුමාගේ මං හිතන්නේ සංකල්පයත් ඒකයි. තුමාගේ මේ ලෝකෙට දීපු ආදර්ශයත් ඒකයි. බුදුහාමුදුරුවෝ කිව්වෙත් ඒක. ඒ වගේම අපේ ජේසුස් වහන්සේ කිව්වෙත් ඒක. අසල් වැසියන්ට ප්‍රේම කරන්න කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ දේශනා කරා සිල් සත්‍යයන්ට සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කිව්වා. ඒ වගේම නබිතුමා කිව්වා හැමෝත් එක්කම බොහොම සමගියෙන් කටයුතු කරන්න කියලා. මං හිතන්නේ අපි ඒක අවබෝධ කරගෙන කටයුතු කරන්නට ඕන. මොකද හේතුව දැන් අපි මේ පසුගිය කාලේ මේ මෑත මේ දැන් දැනටත් තිබෙන මේ කොරෝනා වසංගතයත් එක්ක මොකක්ද ලැබෙන ජීවිතේට ලැබෙන වටිනාකම කියන එක පිළිබඳව ඔබට අපිට හැමෝටම අවබෝධයක් තියෙනට ඕන. මොහම්මඩ් නබිනායකතුමානන් මේ ලෝකේ සාමයේ පණිවිඩය තමයි ලබා දුන්නේ. එම නිසා නබිනායකතුමාගේ ජීවිත චරිතය අපි කියනවා නම් ඕනෑම ප්‍රශ්නයක් આવුත් ඕනෑම ගැටලුවක් આવුත් සාකච්ඡා මාර්ගයකින් ඒක විසඳගන්නට පුළුවන් කියලා මොහම්මඩ් නබිනායකතුමානන් තමන්ගේ ජීවිත කාලයේදී ලස්සනටම පැහැදිලි කරලා තමන්ගේ ක්‍රියාවෙන් ඔප්පු කරලා දුන්නා.